ආයිබෝවන් අද අපි ඔයාලට කතා කරන්න හදන්නේ අලුත් මාතෘකාවක් ගැන. මේ දවස්වල ඕගොල්ලෝ දැනගන්න හම්බෙලා ඇති ගොඩක් කට්ටිය කතා වෙනවා මහන මැෂින් එකක් කෝටි 5ක් වැනි මුදලකට යනවා කියලා. ඉතින් ඔයාලා දැකලා තියෙන මහන මැෂින් වලට වඩා ටිකක් හාත්පසින් වෙනස් මැෂින් එකක් තමයි මේ අපි අද කතා කරන්න හදන්නේ. ඉතින් මේ මහන මැෂින් එකේ තියෙන විශේෂත්වය තමයි ඔබ අපි දැකලා තියෙන සාමාන්‍ය මහන මැෂින් තමයි දැන් තියෙන ඉලෙක්ට්‍රික් වර්ගයේ මහන මැෂින්. මෝටරයක් සවි කරලා තියෙන ඉලෙක්ට්‍රික් වර්ගයේ මහන මැෂින් එකට එහා ගිය අතීතයේදී ඔබ දැකලා ඇති කකුලෙන් පාගෙන මහන මැෂින් ඔබ දැකලා තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් මේ මහන මැෂින් වලත් වඩා තවත් අතීතයට ගියාම අතින් කරකවන මේ මහන මැෂින් එකක් මේ රටේ තිබිලා තියෙනවා. එතකොට මේ මහන මැෂින් එක භාවිතා කරලා තියෙන්නේ අතින් කරකවමින් තමයි මේක භාවිතයට අරගෙන තියෙන්නේ. මේ මැෂින් එක ගෙම්බා මාක් වර්ගයේ මැෂින් කියලා කියනවා. ඉතින් මේ මැෂින් එකේ තියෙන විශේ෷ත්වය තමයි ඔරිජිනල් වර්ගයේ නොකියා ෆෝන් එකක් මේ මැෂින් එකේ ලං කරාම ෆෝන් එක ඕෆ් වෙලා යනවා. ඉතින් ඔයාලට මම පෙන්වන්න හදන්නේ තව ටිකකින් ඒ මැෂින් එක මේ ෆන්ක්ෂන් එක, ඒ කියන්නේ මේ ෆෝන් එකේ තියෙන විශේෂත්වය පරීක්ෂා කරන්නේ මේ නොකියා ෆෝන් එකෙන් කොහොමද කියලා තමයි ඔයාලට පෙන්වන්න අපි උත්සාහ කරන්නේ. මේ ෆෝන් එක ඔන් කරලා මහන මැෂින් එක ළඟින් තිබුවාම මේ ෆෝන් එක ඕෆ් වෙලා යනවා. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේ ෆෝන් එක කොහොමද ඕෆ් වෙලා යන්නේ කියලා. මේ ෆෝන් එක අතින්වත් අල්ලන්නේ නැතුව මැෂින් එක ළඟින් තිබ්බට පස්සේ නිකම්ම ඕෆ් වෙලා යන හැටි ඔයාලා දකින්න ඇති. ඔබට නැවත වතාවක් බලන්න පුළුවන් මේ ෆෝන් එක එතනදීම ඔන් කරනවා. ඔන් කරද්දී නැවතත් ෆෝන් එක ඕෆ් වෙලා යන හැටි ඔයාලට සියසින් දැක ගන්න පුළුවන්. දැක්කද? මේ වගේ අරුම පුදුම දෙයක් ඔයාලා දැකලා නැතුව ඇති. මේ අතින් කරකවන අතීතයේ අපේ රටේ භාවිතා කරපු අවුරුදු 100කට වඩා පැරණි මහන මැෂින් වල මේ ෆෝන් එකක් ඕෆ් වෙමේ හැකියාව තියෙන බලශක්තියක් තියෙනවා කියලා ඔයාලා කවදාවත් නිකමටවත් හිතන්න නැතුව ඇති. දැන් ඔයාලා බලන්න මැෂින් එකෙන් ඈතට අරන් ෆෝන් එක ඔන් කරද්දි ෆෝන් එක ඕෆ් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ෆෝන් එක කිසිම ලෙඩක් තියෙන ෆෝන් එකක්වත් මොකුත් නෙමෙයි, අතනදී නිකම්ම ඕෆ් වෙලා ගියා. ඉතින් මේක ගැන තවත් කතා කරද්දී ඔයාලට මේක ගැන අපි තවත් දෙයක් කියන්නම ඕන දෙයක් තියෙනවා. මොකද අපිට ලැබුණු තොරතුරු වලට අනුව මේ මැෂින් එක අලෙවි කිරීම නීති විරෝධී ව්‍යාපාරයක්. ඉතින් ගැටලුවක් තිබෙනවා මේක තමන්ගේ ගෙදරක නිකම් පරණ වෙවි දිරාපත් වෙන මැෂින් එකක් අලෙවි කිරීමට මොකද්ද නීතියේ තියෙන තහනම කියන එක අපිට ගැටලුවක් තිබුණත් රටේ පවතින නීතියට අනුව මේ ජග්ගම දුරකථනය ඕෆ් වෙන මැෂින් එකක් අලෙවි කිරීම නීති විරෝධී කියලා තමයි සත්‍ය හෙළිදරව් අපට දැනගන්න ලැබුණේ. ඉතින් ඔයාලා ගෙවල් වලත් මේ මහන මැෂින් තියෙනවා වෙන්න පුළුවන්. මේකේ සත්‍ය අසත්‍ය භාවය කෙසේද කියන වගකීම අපට දැරිය නොහැකි වුණත් මේ මැෂින් එකක් කෝටි 5ක් වැනි මුදලකට අලෙවි වෙනවා කියලා තමයි සත්‍ය හෙළිදරව් අපට දැනගන්න ලැබුණේ. ඉතින් මේක නීති විරෝධී කියලා දැනගන්න ලැබුණත් මේක නීති විරෝධීද නැත්නම් මේක නීත්‍යානුකූලව ව්‍යාපාරයක් විදියට කරන්න පුළුවන්ද නැත්නම් මේක විශේෂ අවස්ථාවක් ඇතුළත් කරන්න පුළුවන්ද කියන එක අපි ඇත්තටම දැනගන්න ලැබුණේ නැහැ. අපි ඒ සම්බන්ධව දැනුමක් ඇත්ත වශයෙන්ම නැහැ. ඉතින් මේකේ ඔබතුමියලා දන්නවා නම් මේකේ සත්‍ය අසත්‍ය බව මේක නීති විරෝධීද නීත්‍යානුකූලව යන බව අපි බලාපොරොත්තු වෙනවා ඔබේ කමෙන්ට්ස් එකකින් අපිව දැනුවත් කරා අපි කියලා. ඉතින් ඔබ මොනවා හරි දෙයක් දැනගත්තා නම් මේක දැකගත්තා නම් අපිට අවශ්‍ය වුණේ අන්නේ දෙයයි. ඉතින් මේක සබ්ස්ක්‍රයිබ් කරලා අපේ channel එක ලයික් කරලා ෂෙයා කරන්න තවත් මේ වගේ දෙයක් දැකපු අයට දැකලා දැනගැනීමේ පිණිස.
Thank you.